අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජාරාමාධිපති කළුබෝ විටියන රුවන්කන්ද රාජමහා විහාරවාසී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වත්නි හැම දිනාටම තෙරුවන්ගේ අනන්ත ගුණ මහිමෙන් හැම දිනාටම සෙත් වේවා ආශිර්වාද වේවා සුවපත් වේවා නිදුක් නිරෝගී සුව සලසාගෙන වාසනාවන්තව දිවි ගෙවන්නට හැම දිනාටම මේ ධර්මානිසංසයන් හේතු වාසනා වේවායි අපි සුපුරුදු ලෙසින් මේ රාත්‍රියේ ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා තබනවා අද සිකුරාදා ධර්ම දක්ෂිනා දහම් දෙසුමට පින්බර දායකත්වයෙන් ක්‍රියා කරන්නේ පිළියන්දල නිවන්තිඩියේ 6 වෙනි පටුමගේ අංක 171 හි පදිංචි විශ්‍රාමික ජනපද නිලධාරී ආර්.ඩී. කරුණාරත්න මහත්මයා සහ විශ්‍රාමික ගුරු උපදේශිකා ආර්.සී. කරුණාරත්න මහත්මිය යන මේ දෙපළ විසිනුයි අද මේ උතුම් දහම් දෙසුමට තම පින්බර දායකත්වයෙන් ක්‍රියා කරන්නේ මිය පරලෝ සපත්තු දෙමෝපියන් වහන්සේලා සිහි කරමින් ඒ වගේම තමන්ගේ ජන්මදිනයන්ට ආශිර්වාද කරමින් ඒ වගේම ආදරණීය දූපතුන් ඒ වගේම බෑනා ලේලිවරුන් මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාටම ආශිර්වාද කරමිනුයි අද දවසේ තහම් දෙසුමට තම දායකත්වයෙන් ක්‍රියා කරන්නේ ඒ දායක පින්වතුන්ගේ සියලු අපේක්ෂා සියලු ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව තබාගෙනමයි මේ හෝරාව මා මේ දහම් දෙසුම සිදු කරන්නේ අද දවසේහි අප ජීවත් වෙන වටපිටාව දිහා බැලුවහම අපිට අවිනිශ්චිත ලෝකයක සමාජයක තතු තමයි හාත්පසින්ම පෙනෙන්නේ සහ දැනෙන්නේ සමහර විට අප සමග ජීවත් වන ඇතැම් වටිනා උතුම් මිනිසුන් අපට නොකියාම අවසන් ගමන් ගිහින් තිබෙනවා ස්වාමි පුරුෂයන්ට නොදැනෙන්න බිරින්දෑවරු අවසන් ගමන් ගිහින් තිබෙනවා බිරින්දෑවරුන්ට නොදැනෙන්නට ස්වාමි පුරුෂෝ විශාල ප්‍රමාණයක් අවසන් ගමන් ගිහින් තිබෙනවා සමහර තැන්වලදී ස්වාමි භාර්යා දෙපළම අවසන් ගමන් ගිහින් තිබෙනවා දරුවන්ට නොදන්වා
එනිසා පුදුම තරම් ජීවිත අවිනිශ්චිතතාවක් පිළිබඳව මතුවෙන සමාජයකුයි අද අපිට උරුම වී තිබෙන්නේ මේ අවිනිශ්චිත භාවය ඇතුලේ පින්වත්නි අපිට කිසියම් වගකීම් රාශියක් කොවිඩ් කියලා දෙනවා ඒ තමයි අද දවසේ අප කළ යුතු දේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක වචනයක් තියෙනවා අච්චේව කිච්ඡං ආතප්පං අද දවසේ කළ යුතු දේවල් වහ වහ සම්පූර්ණ කරන්න හෙට දවසට කල් නොතබන් කිසිවක් අපි අද කළ හැකි දේ කළ යුතු දේ යුතුකම් වශයෙන් කරන්න තියෙන දේවල් වගකීම් වශයෙන් කරන්න තියෙන දේවල් ඒවා හොඳට අවබෝධ කරගෙන මේ සමාජයේ සියලු දෙනා වෙතින්ම ඉටු වෙනවා නම් මං හිතනවා ඒක අර බුදු පියාණන් වහන්සේගේ උතුම් බුදු වදනට අනුගත වීමත් ඒ වගේම මේ අවිනිශ්චිත බව ඇතුලේ අපිට කිසියම් ආකාරයකින් පිරිපුන් මිනිසුන් හැටියට සමාජයට ප්‍රවේශ වෙන්නටත් මඟ කියනවා පසුගිය ඉරුදින ලංකාදීප පුවත්පතෙහි හේම රත්නායක නමින් ලස්සන පද්‍ය නිර්මාණයක් පළ වී තිබුණා. ඒ පද්‍ය නිර්මාණය මහා කවි රබින්ද්‍රනාථ ටාගෝර්ගේ You and Me යන නිර්මාණයෙහි අනුවර්තනයක් හැටියටයි එහි පළ වුණේ. ඇත්තටම හරිම කාව්‍යාත්මකයි හරිම අර්ථපූර්ණයි හැම දිනාටම අද දවසේ හිතන්නට යමක් මෙහි අන්තර්ගතයි එනිසා මගේ දේශනාවේ පෙරවදනට අද මා යොදන්නේ මේ හේමා රත්නායක මහත්මිය විසින් අනුවර්තනය කොට ඉදිරිපත් කර තිබෙන මේ හරබර නිර්මාණයයි නිසල ඌදා මා ගත නෙත කඳුලින් පුරවාගනු කිම බෙදාගනු විනා දුක සැප අද දවස නොදකින්න මා නෙත මල් වඩම් ගෙනෙනු කිම පිරිනමනු විනා කුසුමක් අද දවස නොරැඳෙන මා සවන පැසසුමෙන් පල කිම දොඩා වදනක් මිහිරි සනසනු විනා අද දවස නොදැනෙන මාසිතට කමා කෙරුවෙන් පල කිම අමතක කරනු හැර වරද අද දවස අතෑරුණ දින මා ඔබහට මට නොදැනෙන දුක් ඔබ ගනු කිම හමුවනු මැන අද දින නොඅලස්ව මාහා ගෙවුන කාලය මදයයි සිතා ලතවෙනු කිම රැඳෙනු මැන සෙනෙහසින් අද දින මවෙත සැලවුන මොහොතෙහි නික්ම ගිය බැවුමා දක්වනු වස්සොව මෙහි එනු පල කිම දිගු කලෙකින් වදනකදු මාහා නොදෙඩු ඔබ මා හිතන්නේ ජීවිතවල අවිනිශ්චිතතාව වඩාත්ම පසක් කරන අද යුගයට රවීන්ද්‍රනාත තාගෝර් කිවියානන්ගේ මේ අදහස් හරිම අපූර්වයි කියලා මට සිතෙනවා. ඒ නිසා අද දවසේ අපේ වගකීම් ඉටු කරමු. හෙට දවසේ ජීවිතය ගැන අපිට තියෙන්නේ හැම දිනාටම හැම කල්හිම අවිනිශ්චිත බවක් නම් කෙනෙකු මලපසු හඬන හැඬුම් වලින් පළක් නැහැ. කෙනෙකු මලපසු තබන මල් වඩම් වලින් පළක් නැහැ. කෙනෙකු මලපසු ගයන කීර්ති ഘോഷා වලින් පළක් නැහැ. ඒ සියල්ල ජීවත්ව සිටියදී දෙන්න. ජීවත්ව සිටියදී ඒ කීර්ති ഘോഷා පළ කරන්න. ජීවත්ව සිටියදී සිනහවෙන් සතුටින් හැමදෙනා සමගම තමන්ගේ ජීවිතය ගත කරන්න.
ඒක තමයි තාගෝර්ගේ මේ නිර්මාණයෙන් අපට කියලා දෙන පණිවිඩය. ඒ අදහස ඔබ හමුවේ තබමින් සුපුරුදු ලෙස පූජාවලියෙහි 94 වෙනි දහම් දෙසුමයි අද අප මෙතෙන් සිට ඉතිරි වේලාවේ ඔබට රැගෙන එන්නේ. පසුගිය සතියේ පසුගිය සිකුරාදා රාත්‍රියේ ඔබ අපගේ දෙසුම ඇසුවා නම් හෝ නොඇසුවා නම් අප එහිදී ඔබට කීවේ මේ 26 වෙනි පරිච්ඡේදය එහි ඉතාම වැදගත්ම අවස්ථාවක් අපි ඔබහට රැගෙන ආවා. මහා ප්‍රජාපති ගෝතමිය 500ක් ශාක්‍ය කුමරියන් සමග මහා දුර මගක් ගෙවාගෙන කෝටාගාර ශාලාවට ඇවිල්ලා ඒ අය කේශ කලාපය සිඳ දමලා කසාවත් පොරවාගෙන පැවිද්ද ඉල්ලාගෙන ආ හැටි තමයි අපි ඔබට පසුගිය සතියේ පෙන්වා දුන්නේ. එහිදී මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු පිරිස කූටාගාර ශාලාවට ප්‍රවේශ උනේ නැහැ. දොරටුව ළඟ නතර වී සිටියා. ඒකට හේතුව හැටියට එතුමිය කල්පනා කළේ ඍජුවම බුදුහිමියන් වෙතට ගොස් මේ ඉල්ලීම කළ විට බුදුහිමියන් එය ප්‍රතික්ෂේප කළහොත් මිට කලිනුත් එය ප්‍රතික්ෂේප කළ නිසා මේ අයට ආපහු හැරී යන්නට වෙනවා. ඔය යොදුන් මග නැවත පාගමනින් කිඹුල් වතට යන්න වෙනවා. එතකොට බොහෝ දෙනා බුදුහිමියන්ට දෝෂාරෝපණය කරන්න පුළුවන්. ඒ දෝෂාරෝපණය බුදුහිමියන්ට ලැබෙනවට ප්‍රජාපති ගෝතමිය කැමති වූයේ නැහැ. ඒ නිසා තමයි ඈ දොරටුව ළඟ නතර වී සිටියේ. ඒ වෙලාවේ එතනට පැමිණෙන ආනන්ද හාමුදුරුව හැමතැනදීම ආනන්ද හාමුදුරුවන්ට අපි සඳහන් කරන්න පුළුවන් වෙන්නේ හරියට ඔම්බුඩ්ස්මන්වරයෙක් වගේ. අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ ඔම්බුඩ්ස්මන්වරයා කියලා චරිතයක් තියෙනුනේ දුක අහන කෙනා. දුක අහන කෙනා. ඒ දුක අහනව විතරක් නෙවෙයි ආනන්ද හාමුදුරුව දුක් බර වූ විට ඒ අයට විසඳුම් දෙගෙනන කෙනා. ලංකාවේ නූතන ඔම්බුඩ්ස්මන්වරයා දුක අහනව විතරයි. විසඳුම් ගේන්න බලයක් නැහැ. නමුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ එහෙම තනතුරක් ගොඩනැගුවේ ඇත්තටම කාටවත් කියාගන්න බැරි ප්‍රශ්නයක් ගිහින් කියන්න දුක් ගන්නාරාල කෙනෙක් හැටියට තමයි ඒ චරිතය හැදුවේ. හැබැයි ඒ දුක් ගන්නාරාල ඒවාට අද දවසේ විසඳුම් නොගෙනෙන නිසා ඒ චරිතය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ගොස් තිබෙනවා. අකර්මණ්‍ය වී ගොස් තිබෙනවා. අනේ නිසා ආනන්ද හාමුදුරුවෝ එහෙම අකර්මණ්‍ය චරිතයක් නොවේ කිසි විටක. ආනන්ද හාමුදුරුවෝ බලන්න කොච්චර මැදිහත් වීම කළා තිබෙනවද බොහෝ දෙනාගේ සහනය සඳහා. ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ වෙලා අන්ත අසරණ වෙලා සිටිය වෙලාවේ කවුරුවත් නැති වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ මැදිහත් වෙලා ගිරිමානන්ද හාමුදුරුවෝ සුවපත් කළා. ඒ වගේම අසරණව දෙවුරම් වෙහෙරට ආපු ඕනෑම කෙනෙක් ආනන්ද හාමුදුරුවන්ගෙන් පිළිසරණක් ලබා මිස අපසු ගියේ නැහැ. ඒ නිසා ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය පුරාම එවැනි සිදුවීම් ගහනයි. මෙන්න මේ අවස්ථාවෙත් අපිට එහෙම දෙයක් පෙන්වනවා. පින්වත්නි බලන්න දැන් මේ ප්‍රජාපති ගෝතමියගේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනියන්නේ ආනන්ද හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට මොකද කියන්නේ? ආනන්දය ඉස්ත්‍රීන්ගේ පැවිදි වීමට උත්සාහ නොකරව වදාළසේක. නැවත ආනන්ද මහතෙරුන් වහන්සේ ස්වාමීනි මහා ප්‍රජාපති ගෝතමී පැවිදි ලැබ යුත්තාහුමය අවධාරණයෙන් කියනවා. වෙන කාටද මේක බුදුහාමුදුරුවෝ ළඟ මෙහෙම කියන්න පුළුවන්? එකම එක කෙනායි. මං හිතනවා අග්‍රශ්‍රාවකයන් වහන්සේලාවත් මෙහෙම මැදිහත් උනේ නැහැ ප්‍රශ්නයකට. එනිසා මොකද ආනන්ද හාමුදුරුවෝ වර අරගෙන තියෙන්නේ මේවට. වර අටක් ඇතුවනේ මේ තනතුරට පත් උනේ. උන්වහන්සේට බලය උන්වහන්සේ නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ නිසා නිකම්ම නිකං
අර මං කිව්වා විදිහට ලංකාවේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් ගොඩනගපු ඔම්බස්මන්වරයා වගේ චරිතයක් නෙමෙයි ආනන්ද හාමුදුරු. ආනන්ද හාමුදුරු ඒ තනතුරට පත් වෙලා තියෙන වර 8ක් ජයගෙන වරප්‍රසාද වරප්‍රසාද ඇති කෙනෙක් හැටියට බලය ඇති කෙනෙක් හැටියට. බුදුහාමුදුරු එක්වරක් ප්‍රතික්ෂේප කළාම නැවතවරක් අවධාරණය කොට කියන්නට ආනන්ද හාමුදුරන්ට පුළුවන්කම තියෙනවා. කිය කොහොමද කිව්වේ ලැබ්බ යුත්තාහුමය දෙවෙනි වර කියන්නේ එහෙමයි බුදුහාමුදුරුව කියනවා නැවත බුදුහු එසේම ප්‍රතික්ෂේප කළා ඊට පස්සේ අනද මහතෙරුන් වහන්සේ තවත් නොපසුබැස පසුබැස්සනේ උන්වහන්සේ දන්නවා මේකේ දැන් බුදුහාමුදුරුව මෙහෙම කියන්නේ මොකද කියලා ආනන්ද හාමුදුරුව දන්නේ නැතුව ඇති ආනන්ද හාමුදුරුව රහත් වෙලා නැහැ අනහන්දර පෘථග්ජන භික්ෂුවක් ඒ නිසා බුදුන්ගේ අභිප්‍රායන් වටහා ගැනීමට මං හිතනවා ආනන්ද හාමුදුරන්ට ලොකු ශක්්‍යතාවක් තිබුණේ නැහැ ඒ නිසා නැවත නැවත ඉල්ලනවා බුදුහාමුදුරුව මේක දෙන්න බෑ කියලා කියන්නට හේතු තියෙනවා ඒ හේතු උන්වහන්සේ අද දේශනාවේදී මම ඔබට පැහැදිලි කරනවා මේ තාමත් මං කියන්නේ පසුගිය දෙසුම එතකොට තුන්වෙනි සැරේටත් කියනවා ස්වාමීනි මහා ප්‍රජාපති ගෝතමී පැවිද්ද ලැබ්බ යුත්තාහුමය තුන්වෙනි සැරේටත් එහෙම කියනවා ආනන්දය ඒ සඳහා උත්සාහ නොකරව බුදුහාමුදුරුව එහෙම කියනවනේ ආනන්දේ ඒකට උත්සාහ දරන්න එපා කියනවා එහෙම කියනකොට කොයි නිලධාරියාටද ඒක ඉක්මවා නැවත යන්න පුළුවන් වෙන්නේ ආනන්ද හාමුදුරුව තමයි ප්‍රජාපති ගෝතමිය සහ මේ පිරිස විඳපු වද වේදනා ටික දුටුවේ ඒක දැක්ක නිසා උන්වහන්සේට මේක ප්‍රතික්ෂේප කරන්න බෑ උන්වහන්සේ නැවත නැවත මේ සඳහා වෑයම් කරනවා ආනන්ද මහතෙරුන් වහන්සේ පසුබැස්මක් නැතිව තමන් වහන්සේ බුදුන් කෙරෙහි ඉතා වල්ලබ හේන් අන්න ඒකයි වල්ලබ යටත් භාවය ඒ වගේම ලංවි සිටින කෙනා නිසා බුදුහාමුදුරන්ගේ අභිප්‍රායන් දන්න නිසා තුන් වාරයක් ප්‍රතික්ෂේප කළෙහිං සතරවන වාරෙහිද දන්වාගත නොහි ප්‍රශ්නයක් විචාරණ පසාරයෙන් අන්න ඒකයි ආනන්ද හාමුදුරුවෝ ඊළඟට අහන්නේ මොකද්ද මේ ලෝකේ ස්ත්‍රීන්ට අධිගම ලැබිය හැකිද නොහැකිද බුදුරජාණන් වහන්සේ කියනවා ලැබිය හැකි ලැබිය හැකි එතකොට ආනන්ද හාමුදුරුවෝ එතනින් බුදුහාමුදුරුවන්ගෙන් වචනයක් ගන්නවා ඒ ටික තමයි මම පසුගිය සතියේ ඔබට කතා කළේ බලන්න බුදුහාමුදුරුවෝ ඒ ප්‍රශ්නයට ලැබිය හැකි කියලා ඒක පැහැදිලි කර හැටි බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ එය අප වෙතට මෙසේ ගෙනෙනවා එසේ නැත ආනන්දය සර්වඥයෝ උභය ලෝකයා නිසාම ඇති වූහ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ උභය ලෝකයා ඒ කියන්නේ කාන්තාවටත් පිරිමියාටත් සමානවම මෙහෙවර කරන්නටයි දිව්‍ය නිකායෙහි බොහෝ ස්ත්‍රී ලෝකයා ගැලවෙන්නාහුම වේද මනුෂ්‍ය ලෝකයේ ස්ත්‍රී බොහෝ දෙනෙක් රජගහ නුවරදී මා තිරෝකුඩ්ඩ සූත්‍රය දෙසූ දවස් නිවන් දුටුවාහු සුවාසූ දහසක් දන් මිඩියෝ නොවෙද්ද බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරන්ට පෙන්නල දෙනම් බලන්ඩ මගේ ශාසනයේ අධිගමයට පත්වෙන්න දෙපාර්ශ්වයටම පුළුවන් උභය ලෝකයටම පුළුවන් දිව්‍ය ලෝකයට ගියපු මනුෂ්‍ය ලෝකෙන් ගිය කාන්තාව පින්දහම් කළා ඒ අය එතනින් ගැලවෙනවා තිරෝකුඩ්ඩ සූත්‍රයේ රජගහනුවර බිම්බිසාර රජුරවන්ට දේශනා කළ වෙලාවේ ඒ නිවන් දුටපු පිරිස අතරේ ධර්මාවබෝධය ලැබපු පිරිස අතරේ නිවන් ලබාගත් පිරිස අතරේ ස්ත්‍රීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. දන් මිඩියෝ කියලා කියන්නේ ඒ දානයේ සඳහා සහභාගී වෙච්ච සේවිකාවෝ විතරක් සුවහසු දහසක්. ඒ හැම දෙනාමත් එදා අධිගමයටපත් වුණා. ඊළඟට බුදුහාමුදුරුව මතක් කරනවා තෞතිසාවේදී අභිධර්ම දේශනාවෙහිදී සසරින් ගැලවුණා වූ දිව්‍ය ස්ත්‍රී මෙතෙක්කයි පමණ ඇද මාතෘ දෙවඟන අම්මත් සසරින් ගැලවලා ඒ සමගම දෙව්ලොව හිටිය දිව්‍ය ස්ත්‍රීන් නැත්නම් දෙවඟනන්
විශාල ප්‍රමාණයක් එදා සසරින් ගැලවුණා. ඒ විදියට බුදුහාමුදුරුවෝ නිදර්ශන රාශියක් ගේනවා. විශාඛාව ගැන කියනවා. බලන්න විශාඛාව සෝවාන් වූ විශාඛාව 500ක් කුල දූවරු විශාඛාවත් එක්ක සෝවාන් වුණා. ඊළඟට උත්තරාවන්හා 500ක් සෝවාන් වුණා. බන්දුල මල්ලිකාවන් සමග බිසෝවරු 500ක් සෝවාන් වුණා. සාමාවතිය සමග 500ක් බිසෝවරු සෝවාන් වුණා. විතරක් නෙමෙයි අනාගාමිත් වුණා. 500ක් කළ මිඩියෝ දවසක ඒ කියන්නේ සේවිකාව සෝවාන් වුණා. සුමනාවහා 500ක් ලදරියෝ සෝවාන් වුණා. මෙසේ මෙසේ එකී එකී දවස් මාර්ගඵල ලදුවා වූ ඉස්ත්‍රී ලෝකයා පමණ නැද්ද? ආනන්දේ බුදුහු උභය ලෝකයාම ගලවත්වයි වදාරා. ඒ විදියට ආනන්ද හාමුදුරන්ට නැවත ප්‍රශ්නයක් අහන්න බැරි වෙන්නම බුදුහාමුදුරුවෝ උත්තරයක් දුන්නා. හැබැයි ආනන්ද හාමුදුරුවෝ බොහොම ලස්සනට පිළිතුරක් බුදුහාමුදුරුවන්ගෙන් ගත්තා. කාන්තාවට අධිගම ලැබිය හැකිද නොහැකිද? ලැබිය හැකි මේ බලන්න ලබාගත් හැටි. සුවාසු දහසක් කාන්තාවන් බුදු සිරිත පුරාම දහම් අසා ධර්මාවබෝධය ලබා සසරින් ගැලවුණු හැටි පෙන්වුවා. මනුෂ්‍ය ලෝකේ මිනිස් කතුන් විතරක් නොවේ මාතෘ දෙවඟන ඇතුළු දෙවඟනන් බොහෝ දෙනා සසරින් ගැලවුණු හැටි පෙන්වුවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ තව අපූරු ප්‍රයෝගයක් පාවිච්චි කරනවා. මොකද ඒ ප්‍රයෝගය බුදුහාමුදුරුවන්ට බේරෙන්න බැරි ප්‍රයෝගයක්. බලන්න පින්වත්නි, මේ මෙතෙන්දී මේ ආනන්ද හාමුදුරුවන්ගේ අති දක්ෂ බව, මේ තරම් දක්ෂයෙක් මං හිතන්නේ ශාසනය තවත් ඉන්න නැතුව ඇති. දැන් අපි මේ කාරණාව දැන් මේ බුදුහාමුදුරුවෝ පොළඹවා ගන්නට දරන වෑයම පස්සේ ආනන්ද හාමුදුරන්ට චෝදනාවක් බවට පත් වුණා. ඒ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ පළවෙනි ධර්ම සංගායනාව කරන වෙලාවේ ආනන්ද හාමුදුරන්ට එරෙහිව චෝදනා රාශියක් ඉදිරිපත් කළා. ඒ චෝදනා වලින් එකක් තමයි කාන්තා පැවිද්ද බුදුහිමියන් ප්‍රතික්ෂේප කරද්දී එය ඇති කරන්නට මේ පෙළඹවීමක් කළාය කියන එකට ආනන්ද හාමුදුරට චෝදනාවක් කළා. ආනන්ද හාමුදුරුවෝ ඒ වයින් බොහොම ලස්සනට ඒ වෙලාවෙත් ඒවට පිළිතුරු දීලා නිදහස් කළා. නිදහස් වෙලා තමයි සංගායනාවට ප්‍රධානත්වය ගත්තේ. දැන් මෙහිදී බලන්න ආනන්ද හාමුදුරුවෝ ඊළඟට බුදුහාමුදුරුවෝ පොළඹවා ගැනීමට ගන්නා වූ ප්‍රයත්නය, ස්වාමීනි නුඹ වහන්සේගේ ශාසනයෙහි භික්ෂුණී ශාසනයක් ඇත, මනා කාරණ ඇත්තාම වයි දැන් වූ සේක. බුදුහු කාරණ කියා බලගැයි වදාළ සේක. ආනන්ද හාමුදුරුවෝ මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුණී ශාසනයක් පිළිබඳව ඔබ වහන්සේ මීට කලින් කියලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා කාරණා කියා බල කොයි තැනදිද කියලා අහනවා. එතකොට කියනවා බලන්න ආනන්ද හාමුදුරුවන්ගේ මතක ශක්තිය, උන්වහන්සේ අපි හඳුන්වන්නේ පරිගණකයක පවා පරාජය කළ, පරිගණකයට සමාන නෙමෙයි පරිගණකයේ පරාජය කළ දත්ත ගබඩාව ආනන්ද හාමුදුරුව. ඒ නිසා බලන්න ආනන්ද හාමුදුරුවෝ අහන ප්‍රශ්නය, ස්වාමීනි ස්වාමි දරුවන්ම වදාළ බුද්ධ වංශ දේශනාවෙහිදී සූවිසි බුදු කෙනෙක් කේමා උප්පලවන්නා ච අග්ගා හෙස්සන්ති සාවිකායි යන මේ ගාථාපදය කුමක් නිසා සූවිසි වාරයක් කීසේක්ද? ඔන්න ලස්සන ප්‍රශ්නය. පින්නාති බලන්න බොහොම සංසුන්ව බණහගෙන ඉන්න පින්වතුන්ට මං කියන දේ වැටහෙනවා ඇතැයි මා සිතනවා. අනද තෙරුන් වහන්සේ ඇත්තටම මේ මහා ප්‍රජාපති ගෞතමිය කෙරෙහි තිබුණු සානුකම්පික බව නිසාම ප්‍රජාපති ගෞතමිය මේ දූවිලි වලින් වැසී ඇගේ කේශ කලාපය සිඳ කසාවත් පුරවා දෙපාවල දැන් තුවාල දිය බිබිලි සැදී
අපි ඒවා කිව්වා. ඒතර ඒ කටුක බව නිසාම තමයි මේ බහැර නොවි මේකට තර්ක ගේන්නේ. දැන් අන්තිමට ගෙනාපු තර්කය බලන්න. ඔබ වහන්සේ 24 වතාවක් කියලා තියෙනවා බුද්ධ වංශ දේශනාවේදී. කේමා උප්පලවන්නාච අග්ගා හෙස්සන්ති ශාවික අග්‍ර ශාවිකාවන් බවට පත් වෙනවා කියලා. එහෙමනම් කොහොමද ඒක වෙන්නේ? අන්න ඒක තමයි ආනන්දහාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය. සූවිසි බුද්ධ ශාසනවලම මේ අග්‍ර ශාවිකාවන් වෙලා හිටපු බව ඔබ වහන්සේම දේශනා කරලා තියෙනවා. එහෙමනම් ඇයි අද එහෙම එකක් හදන්න බැරි? දැන් පින්වත්නි ආනන්දහාමුදුරුව අනතුරුව මෙසේ කියනවා. බුදුන්ට කිරිමවුන් තෝරන සමයෙහි බුදුන්ට කිරිමවුන් තෝරන සමයේ මහා මායාව සත් දිනකින් මිය ගියාට පස්සේ කිරිමවක් ඕන වුණානේ. බුදුන්ගේ අසද්දෘශ වූ රූපශ්‍රී බලා උදාර වූ පෙන් බැඳ තමන් පුතණුවන් නන්ද කුමාරයන් කිරිමවුන්ට පාවා දී. අපි මේක කලනොත් කිව්වා. එතකොට ප්‍රජාපති ගෝතමිය තම පුතු නන්ද කුමාරයා කිරිමවුන්ට බාර දීලා තුමු බුදුන් වඩන්නාහු ඔවුන් දවසෙකත් තමන් තනය ඉඳුල් කොට මුව පාරවා පිය නොදී කොයි තරම් ආදරෙන්ද බුදුන්ට කිරිපෙව්වේ. ප්‍රජාපති ගෝතමිය මේ ආනන්දහාමුදුරුව බුදුහාමුදුරන්ට කියනවා ඔබ වහන්සේට කිරිපෙව් ප්‍රජා මේ ප්‍රජාපතියගේ ඒ පියයුර වෙනත් කිසිවෙකුට කට තියන්නවත් නොදී තමන්ගේම පුතු වූ නන්ද කුමාරයාව පවා වෙනත් කිරිමවුන්ට බාර දීලා කිරිපොවන්න සැලැස්සුවා. නිකමටවත් නන්ද කුමාරයාට කිරිබොන්නවත් ඒ පියයුර සැලැස්ුවේ නැහැ. ඒ තරං ආදරෙන් ඔබ වහන්සේට කිරිපෙව්වා නේද? නොයිඳුල්ලු පිරිසිදු තමන් තනයෙහි කිරිපොවා බුදුන් වැඩූහ. එහෙමයි ඔබ වහන්සේ පෝෂණය කළේ. කිරි කතාව ගන්නවා. මිදෙන්න බැරි, බිඳින්න බැරි අම්මා කෙනෙකුගේ සහ දරුවෙකු අතරේ ගොඩනගෙන මහා බැම්ම තමයි මව් කිරි. මව් කිරෙහි බැම්ම තමයි අන්තිමේදී ආනන්දහාමුදුරුව ඉදිරිපත් කරන්නේ. මොකද කියන්නේ? මේ කාරණෙන් මහා ප්‍රජාපති ගෝතමී බුදුන්ට උපකාරය පැවිදි ලැබීමට යෝග්‍යාහු. එනිසා ප්‍රජාපති ගෝතමිය පැවිද්දට ඉතාම උචිතයි යෝග්‍යයි බුදුරජාණන් වහන්සේ කියලා නැවත දන්වනු. ඊට පස්සේ දැන්නම් බුදුරජාණන් වහන්සේට කිසිවක් මේ ප්‍රතික්ෂේප කිරීමට කරුණු කාරණා නැහැ. හැබැයි ඒ තථාගතයන් වහන්සේ ඇයි මා එසේ කළේ කියලා ආනන්දහාමුදුරන්ට කියනවා. එවෙලෙහි බුදුහු එතෙකින් භික්ෂුණී ශාසන ප්‍රතිෂ්ඨාවට කල මා විසින් ආයාචනය ස්ථිර කරන ලදැයි සිතා අනද මහතෙරුන් වහන්සේගේ වාදේහි ප්‍රිය ඇතිව එබැවින් ආනන්ද මහා ප්‍රජාපති ගෝතමී මහණවනු කැමතියා නම් අනන්ත පර්යන්ත වූ බුදුන්ගේ ශ්‍රාවිකාවන් පූර්ණය කොට ආවා වූ ගරු වූ ධර්මයෝ 8 දෙනෙක් ඇත. ඒ 8 දෙනා පිළිගත්තු නම් එකෙනෙහිම ඔවුන්ට පැවිද්දද උපසම්පදාව වන්නේ වේදයි වදාළසේක. ඔන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේක මගේ පැනවීමක් නොවේ. අනේක ඉතා වැදගත්. මේක මා විසින් කරන පැනවීමක් නෙවෙයි. අනන්ත පර්යන්ත අනේක විද වූ අප්‍රමාණ වූ බුදුවරුන්ගේ ශාසනයෙහි පැනවීමක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පැනවීමක් නොවේ. එනිසා මේක තමයි ලෝක බුද්ධ වංශය. ඒ හැම බුදුවරයෙක්ම භික්ෂුණී ශාසනයක්
පනවන කොට අෂ්ඨ ගරු ධර්මයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අෂ්ඨ ගරු ධර්ම පිළිගන්නේ නම් ඒ පිළිගත් වහාම ප්‍රජාපති ගෝතමී ඇතුළු පිරිසට පැවිද්දත් උපසම්පදාවත් ඒ මොහොතෙම සැලසෙනවා යයි බුදුහාමුදුරුවෝ වදාළා. එසේ දේශනා කොට තව එක කාරණාවක් ආනන්දහාමුදුරන්ට බුදුහිමියන් කියනවා. ආනන්දේ ඉස්ත්‍රි ජාතිහු නම් ඉතා උත්සන්නයහ ක්‍රෝධීයහ කලහ කටැටියහ පුරුෂයන් හෙළාම දක්නාහ මාගේ ශාසනය නැමැති උත්තම ස්ථානයට පැමිණි කල පෙර කලට වඩා උත්සන්න වේ. මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙළා දකිති. එසේ කල ඔවුන්ගේ මහන ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි. මාර්ගාවරණය වෙයි. එසේ හේයින් ඉස්ත්‍රී ලෝකය නැමැති මහා වාපිකාවට මහ මියරක් බැඳාසේ ස්ත්‍රීන්ගේ අභිමාන ශූන්‍ය වන්නා වූ ඔවුන්ටම වැඩවන ධර්මය අට දෙනේ. මං හිතන්නේ ඔය අෂ්ඨ ගරු ධර්ම පැනවීම සම්බන්ධයෙන් ඇතැම් විචාරකයන්ට ලෝකේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නගනවා. කාන්තාව දෙවෙනි කොට සැලකුවාය කියන මතයක් සමහර අවිචාරශීලී අශ්‍රුතවත් අය අශ්‍රද්ධාවන්තයෝ නගනවා. ශ්‍රද්ධාව කියන එක බිඳක් නැති, ඒ වගේම අශ්‍රුතවත් පෘථග්ජනයෝ අපමණ තර්ක විතර්ක ගේනවා. විශේෂයෙන් කාන්තාවාදී සංවිධාන ලංකාවේ මේ භික්ෂුණී ශාසනය ගොඩනැගීමෙහිලා බුදුහිමියන් විසින් කරන ලද මේ පැනවීම කාන්තාව දෙවිනි ගණයේ පුරුෂයෙකු ලෙස සලකන්නට ගත්තා වූ වෑයමක් යන්න අප්‍රමාණව තර්ක කළ තියෙනවා, ලියලා තියෙනවා. ඒ වගේ සටහන් කරපු තැන් ඕන තරම් අපිට දකින්න පුළුවන්. අවිචාරශීලී අදහස්. මං හිතන්නේ ඒ අය පූජාවලියේ එන මේ කොටස කියවා නැතු ඇති. බුදුහාමුදුරුවන්ගේ මේ වදන් සැබවින්ම මානවීයයි, මානව සමාජයට සාධාරණයි. ඒක කිසිවිටකත් එසේ නොවේ යයි කාටවත් තර්ක කළ නොහැකි. බුදුහාමුදුරුවෝ කියන්නේ කාන්තාව හැම වෙලාවෙම කලහයට වැඩි සූදානමක් ඇති. ඒක මං හිතනවා අපේ සමාජය තුළ කාන්තාවට එකතු වෙච්ච තැන අපිට පේනවනේ කොයි තරම් කලහකාරද. ඒක දන්නේ කාන්තාවමයි. අපේ ඔය නේවාසිකාගාරවලම විශ්වවිද්‍යාලවල මොනතරම් මේ එකිනෙකා අතර ඇති කරගන්නා වූ ගැටුම්, ඊර්ෂාව තදින්ම තියෙනවා. ඇඳුමක් ඇඳත්, විභාගයක් සමත් කළත්, විශේෂ දක්ෂතාවක් පෙන්නත් කළත්, සාමාන්‍යයෙන් කාන්තාවටම ඊර්ෂ්‍යා පරවසයි. එතනින් ක්‍රෝධ ඇති කරගන්නවා. විශේෂයෙන් පිරිමියා කෙරෙහි තියෙන්නේ පුදුම ආකල්පයක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එසේ හේයින් ස්ත්‍රී ලෝකය මේ මගේ දේවල් වලින් හැම වෙලාවෙම ගැටුම් හදාගන්න උත්සාහ කරනවා, ගැටුම් හදාගන්න වෑයම් කරනවා. එතකොට මේ පැවිද්ද ඔවුන්ට එකපාරටම ලබා දීමෙන් ඔවුන් පැවිදියන් බවට පත් වෙලා මගේ ශ්‍රාවකයෝ හෙලා දකින්න පුළුවන්. ඔවුන් හෙලා දකිමින් ගැටුම් හදන්න පුළුවන්. එතකොට මේ භික්ෂු ශාසනය ඇත්තටම පින්වත්නි, ඒ වන විට භික්ෂු ශාසනය තුළ පවා ගැටුම් තිබුණා, ගැටණ තිබුණා. මොකද පෘථග්ජනයෝ මේ භික්ෂු ශාසනයට ඇතුළු වෙලා නොඑක් දැන් උදායි තෙරුන්ගේ කතාවන් අරගෙන බැලුවොත් ප්‍රාතිමෝක්ෂේ විශාල ශික්ෂා ප්‍රමාණයක් පනවලා තියෙන්නේ උදායි තෙරුන් නිසා. එක වැරද්දක් එපාය කියලා කිව්වට පස්සේ ඒක වෙනත් ආකාරයකින් කරමින් ශාසනෙහි ප්‍රශ්න හදපු අය. දෙව්දත් තෙරුන් විශාල කණ්ඩායම් හදාගෙන වාද විවාද කරමින් හිටියා. එතකොට තවත් මොනතරම් දැන් චන්නහාමුදුරුවෝ ගැන ඔබ දන්නවා. චන්නහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ.
චන්නතරුණහන්සේ බුදුහාමුදුරන්ට කී කරුණේ නැහැ. එතකොට කොසඹෑ නුවර භික්ෂුන් වහන්සේලාට අර කලහ කලහය ඇති වෙච්ච වෙලාවේ බුදුහාමුදුරෝ කීපු දේවල් ඇහුවේ නැහැ. බුදුහාමුදුරෝ පාරලේ යුවනියට පලා යන. එතන මේ වගේ අර භික්ෂු ශාසනය තුල පවා ඒ පැවිදි බව ලබාගත් ඇතැම් භික්ෂූන්ගේ අවිනය හේතුවෙන් ගැටුම් ඇති වෙලා තියෙනවා. මොකද බුදුහාමුදුරෝ මහා සමාජයක නායකයෙක්, ප්‍රධානියෙක්, නියමුවෙක්. එතකොට බුදුහාමුදුරන්ට පේනවා මේ දැන් බුදුහාමුදුරන්ට විනය නීති පනවන්න සිද්ධ උනේම මේ හැම විනය නීතියකම පසුබිමේ භික්ෂුවක් ඉන්නවා. එතකොට පේනෝනේ වැරදි කළාය කොයිතරම්ද කියලා. දැන් මුල් අවුරුදු 20 කිසිම විනය නීතියක් පැනෙව්වේ නැහැ. ඒ අවුරුදු 20 ඔක්කොම ප්‍රාතිමෝක්ෂ සංයමයේ ඇති කරගෙන තිබුණා සොයන් විනයෙන්. සබ්බ පාපස්සාකරණං කුසලස් උපසම්පදා ඔය තමයි විනය හදපු දේවල්. හැබැයි අවුරුදු 20ක් වෙනකොට මේ ශාසනීයෙහි භික්ෂු බාහුල්‍ය වීම නිසා සමාජයේ ප්‍රතිූල වීම නිසා ගැටලු ගොඩක් ඇති වෙනවා. ඒ එතකොට ඒක පරිපාලනය කරගන්න අමාරු වෙනවා. ඒ තැනට කාන්තාව ටිකකුත් ඇවිල්ලා පැවිදි වෙලා දැම්මනම් බුදුහාමුදුරුව දකිනවා මේක ලොකු කලහයක් වෙනවා. ඒ භික්ෂුණීන් භික්ෂුන්ට ගරුණ කරાવી. එතකොට එතන ඒ දෙපාර්ශ්වය අතරේ නොයෙක් උස්මහත්කම් ඇති වෙනවා. එතකොට මේ ශාසනය පවත්වාගෙන යන්න බැරි වෙනවා. මේකට ආයුෂ නැති වෙනවා. එතන මේ වගේ කරුණු කාරණා තමයි බුදුහාමුදුරුව ඇත්තටම කල්පනා කළේ. එසේ කල්පනා කොට අෂ්ටගරු ධර්ම පිළිගන්නේ නම් භික්ෂුණී ශාසනය පිහිටු වෙනවා කියලා කිව්වා. එතකොට අෂ්ටගරු ධර්ම වලින් කළේ භික්ෂුණිය බැඳ තැබීමක් කළා. භික්ෂුණිය විනය ගරුක කළා. භික්ෂුණිය සංයමයටපත් කළා. භික්ෂුණියට තමන්ගේ අධිගම අරමුණ හොඳින් කරගන්න එහෙත් අර භික්ෂු සමාජයේ භික්ෂුණී සමාජය හා ගැටීම් ඇති කරගෙන අනවශ්‍ය අකුසල ධර්ම පාප ධර්ම වලට ගොඩනගෙන්නට තියෙන මම්පෙත් අවුරා දැම්මුවා. දැන් බලන්න බුදුහාමුදුරුවම දේශනා කරන්නේ ඔවුන්ගේ මහාන ධර්ම අර්ථ සිද්ධියට නොපමිනි. පැවිදි වුණාට ඒ පැවිදි ධර්ම වලින් අරමුණු සාක්ෂාත් කරගන්න වෙන්නේ නැහැ. ඒකමයි මා මෙච්චර කාලයක් මේක පමා කළේ. අවසානයේදී මම භික්ෂුණී ශාසනය පිහිටුවන්නට කල්පනා කරන්නේ ලෝකෙ හැම බුදුවරයෙක්ම පනවපු මේ ගරු ධර්ම ඔවුන් පිළිගන්නේ නම් පමණයි. එයින් කළේ අරගල ගැටුම් ඇතිවීම වාරණයක් වීමයි. එනිසා කවුරුවත් මෙහිදී පිළිගත යුතු නැහැ. කාන්තාව දැන් බොහොම ශිෂ්ට සම්පන්නයි. කාන්තාව කිසිම ආකාරයකින් විවාදවලට යන්නේ නැහැ. ගැටුම් වලට මග හදාගන්නේ නැහැ. වෛර කරන්නේ නැහැ. ද්වේෂ කරන්නේ නැහැ. ක්‍රෝධ කරන්නේ නැහැ. එහෙම පිරිසක් කියලා අපිට ලෝක සමාජය තුල කොහෙවත් වර්තමානයේ තුල පෙන්වන්න බෑ. ඒ අතීතයේ එහෙමනම් මීටත් වඩා නොදියුණු වටපිටාවක් තුල ඔවුන් ඇත්තටම කවර ආකාරයෙන් පැවතුනාද කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. බමුණු සමාජය තුල පවා විශාල හැටියට යටත් කරලා තබාගත් සමාජයක් බවට ඔවුන් පත් කළා. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම ඉඩ දුන්නේ නැහැ. නිදහස කියන එක උපරිමයෙන් සැලසුවා. භික්ෂුණී ශාසනය ප්‍රවේශමෙන් ගොඩනගන්න කල්පනා කළේ ඒකයි. දැන් මොනවද මේ අෂ්ටගරු ධර්ම? මේවා අපේ ශ්‍රාවකයන් දන්නව. ඒ නිසා අපි කෙටියෙන් මේ කාරණාවල් ඔබ හමුවේ තබන්න කැමතියි. පළවෙනි එක තමයි පින්වත්නි, සියක් වස්ව ගියා වූ මෙහෙණින්නක් වී නමුත් මාගේ සස්නේහි අද උපසම්පදා වූ සත්ත්වෙරිදි ලදර වූ මහන කෙනෙකුන්ටත් දුර දැකම හුනස්නින් නැගී පෙරගමන් කොට වැඳ පුදා ආදර කළ මැනව. ගැටුමක් ඇති වෙන්නට තියෙන මං අවුරපු එක තැන. සියක් වසක් ඌ මෙහෙණියක් උනත් සත්ත්වෙරිදි ලදර වූ මහන කෙනෙකුන්ට වන්දනා කරන්න ඕනේ, වඳින්න ඕනේ කියන කාරණාව.
එතකොට අර කිසියම් ආකාරයක දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ මනෝවිද්‍යාත්මකව ඒ ගෞරවය එතන සිදු වෙනකොට ගැටුමක් ඇති වෙන්නේ හේතුවක් නැහැ. ඒක තමයි බුදුහාමුදුරෝ කල්පනා කරන්නට ඇත්තේ දෙක භික්ෂුණීන් විසින් ස්වච්ඡන්දිකව ගිය ගිය තැන්නි වාසය කළ නොහැක මාගේ භික්ෂූන් වසන්නා වූ ජනපදයක එක්වරු ගොසින් වැඳ පුදා අවවාදෙගෙන නැවතෙන්නට තරම් වූ සමීප වූ මෙහෙණවරකම වාසය කළ මැනව. ඒ කියන්නේ භික්ෂුණීන්ට තනියම වාසයට බුදුහාමුදුරෝ ඉඩ දුන්නේ නැහැ. හැම වෙලාවෙම භික්ෂූන්ගෙන් අවවාද අනුශාසනා ලැබිය හැකි තැනකම මෙහෙණවර පිහිටුවා ගන්නට උවමනයි කියලා දේශනා කෙරුවා. තුන දෙපෝයෙන් දෙපෝය කඩනකොට භික්ෂූන් කරා එළඹ ස්වාමීනි පෞෂත දිනේ කවරේද භික්ෂුණීන්ට අවවාද දුන මැනවයි ආරාධනා කළ මැනව. මේද භික්ෂුණීන්ගේ ධර්මය. ඒ කියන්නේ දෙපෝයෙන් දෙපෝය මාසෙට දෙවරයක් භික්ෂූන් වහන්සේලා වෙතට ගිහිල්ලා පොහොය විචාරීම සිද්ධ කරන්නට ඕනේ. හතර වස් අන්තේහි උබතෝ සංඝයා කෙරෙහිම වස් පැවරුම මනාය. වස් වසල වස් කෙලවර වස් පවාරණය කරන වෙලාවක උබතෝ ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී දෙපිරිස ඉදිරියෙහිම වස් පවාරණය කරන්න ඕනේ. පහ ගරු ධර්මයෙන් නැගෙන්නා වූ භික්ෂුණීන් විසින් දෙපෝයක් උබතෝ සංඝයා කෙරෙහි මානත් පුරාණෙන් උබතෝ සංඝයා කෙරෙහි දෙපෝයක් මානත් පුරන්න ඕනේ. ඒක එක්තරා විදියක පිළිවෙත් සම්පූර්ණ කිරීමක්. ඒ පිළිවෙත් සම්පූර්ණ කිරීම සිද්ධ කරන්න ඕනේ. උපසම්පදා ප්‍රේක්ෂක වූ මෙහෙණින්නක් විසින් දෑවුරුද්දක් සික්ඛමාන ධර්මයන් පුරා උබතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලබන්න ඕනේ. ඒ කියන්නේ කවදාවත් කාන්තාවකට එක්වරම ගිහිල්ලා පැවිදි වෙන්න බෑ. දෙවසර සික්ඛමාන් කියන්නේ අර සාමනීරියක වශයෙන් ඒ විදියට ජීවත් වෙලා තමයි උපසම්පදාව ලබන්නේ. දෙවසරක් සික්ඛමානාවක වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙණියක සාමනීර මෙහෙණියක ලෙස. හත්වෙනි එක කිසියම් කාරණයකනුත් මාගේ භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය. භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කරන්න කියන්නේ දෝෂාරෝපණ කරන්න. ඒවා ඔක්කොම බුදුහාමුදුරෝ වහලා තිබ්බේ. දැන් එතනින් ගැටුමක් ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. නොඑක් කලාවට වැරදි සොයන්න පුළුවන්, අඩුපාඩු සොයන්න පුළුවන්. එසේ සොයා ආක්‍රෝෂ පරිභව කරන්න පටන් ගත්තොත් එයින් භික්ෂූන් භික්ෂුණීන්ටත් ආක්‍රෝෂ පරිභව කරන්න පටන් ගත්තොත් විශාල වියවුල් මේක ඇතුලේ ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ශාසනයට පවතින්න බෑ. අන්න ඒක නිසා තමයි ඇත්තටම එහෙම අදහස් බුදු පියාණන් වහන්සේ එකතු කළේ. අට භික්ෂුණීන් විසින් මාගේ භික්ෂූන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂූන් විසින් භික්ෂුණීන්ට අවවාද කළ මනාමය. එතකොට පින්වත්නි භික්ෂුණීන්ට බෑ භික්ෂූන්ට අවවාද කරන්න. හැබැයි භික්ෂූන් දෙන අවවාද භික්ෂුණීන් පිළිගන්නට ඕනේ. මේක මෙලෙස ගොඩනගා තියෙන තුලනයක් ඇති කරන්න, සමතුලනයක් ඇති කරන්න. නිකම්ම නිකං අවිචාරවත්ව සංස්ථාවක් ගොඩනැගුවා නම් ඇත්තටම ඒක මහා කලහකාරී එකක් වෙන්න තිබුණා. දැන් අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් දන්නවා මේ තරම් නීති රීති සහිතව පැන වූ භික්ෂුණී ශාසනයට පවා බොහෝ කාලයක් එන්න බැරි වුණා, රැඳෙන්න බැරි වුණා. ඒක සියවස් කිහිපයකින්ම අභාවයට ගියා. ලංකාවේ වුණත් සංගමිත්තා තෙරණිය මේ භික්ෂුණී ශාසනය ගෙනල්ලා අනුලා ඒ කුමරිය ඇතුළු අය පැවිදි වෙලා භික්ෂුණීන් බවට පත් වුණත් අපේ රටේ භික්ෂුණී ශාසනයට මොකද වුනේ? ඒවා අභාවයට යනවා. ඒ පැවැත්ම ඇති කරන්න අමාරුයි. එතන භික්ෂුව හා මුහුණ දෙන ප්‍රශ්නවලට වඩා භික්ෂුණියක මුහුණ දෙන ප්‍රශ්න ගැටලු වැඩි. අද දක්වාම දැන් අපේ රටේ නූතනයේ මේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලු
මංගිතන රාශියක් තියෙනවා අපේ රටේ භික්ෂුණීන් වහන්සේලා දැන් නැවත ගොඩනැගිලා තිබෙනවා ඒ වගේම සාමණේර සාමණේර ස්වභාවයට පත්වෙච්ච භික්ෂුණීන් සිටිනවා ඒ වගේම දසසිල් මාතාවන් එවැනි සංවිධාන ගෘහස්ත ජීවිතෙන් ඈත් වෙලා බ්‍රහ්මචාරී ජීවිත ගත කරන අය අපට අදත් දකින්නට පුළුවන් ඉතින් නමුත් තවමත් අපේ රටේ නිල වශයෙන් භික්ෂුණී ශාසනයක් පිළිගැනීමක් හෝ සම්මත කිරීමක් තවමත් සිද්ධ වෙලා නැහැ ඉතින් මේ පිළිබඳව විවාදාපන්න තියෙනවා මහයතිවරුන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ගොඩනගනවා දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුණී ශාසනය ගොඩනැගුවේ අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙන් එතකොට මේ අෂ්ටගරු ධර්ම පිළිගැනීමත් සමගම කසාවත් පොරවාගෙන හිටි හිස මුඩු කරගෙන සිටි මේ කතු මේ කාන්තාව ඉබේම භික්ෂුණීන් ස්වභාවයට පත් වෙනවා පින්වත්නි හැබැයි දැන් අද දවසේ ස්වභාවය දැන් අපේ රටින් භික්ෂුණී ශාසනය සම්පූර්ණයෙන්ම අන්තර්ධාන වෙලා ගියා ඊට පස්සේ නැවත මෑත කාලේ තායිවානෙන් වගේ රටකින් පැවිදි භාවය ලබාගෙන පැමිණි භික්ෂුණීන් වහන්සේලාගේ පරපුරක් තමයි දැන් සිටින්නේ ඉතින් මේ වගේ අර මූලාශ්‍රය පිළිබඳ ගැටලුවක් ඇති වෙලා තියෙනවා දැන් තායිවානේ තියෙන්නේ කොයි භික්ෂුණී ශාසනයද තේරවාදයේද මහායාන ඉතින් සමහර අය කියනවා ඒ මහායාන භික්ෂුණී ශාසනයකින් පැවතෙන පිරිස් කියලා එතකොට ඒ අය කොහොමද තේරවාදයට ගලපා ගන්න කියන කාරණාව නූතනයේහි ඉස්මතු වෙලා තියෙනවා කොහොම වුණත් අපේ පෞච්චලික මතය නම් කවර ආකාරයකින් හෝ භික්ෂුණී ශාසනයක් ඉස්මතු කළ හැකි නම් එය ශාසනාභිවෘද්ධිය පිණිස හේතු වෙනවා යතිවරයන් වහන්සේලා විසින් මතු කරන්නේ කොහොමද භික්ෂුණියක් අපි ගොඩනගන්නේ තේරවාදී කියලා ඉතින් ඒක නිසා විවිධ මතවාද තිබුණත් ශාසනයේත් ජනතාවගේ අභිවෘද්ධියට ගොඩනැගීම කරන්නට පුළුවන් නම් මං හිතන්නේ ඉතාම වැදගත් මේ අනුව මහා ප්‍රජාපති ගෝතමිය මහා භික්ෂුණිය බවට පත් වෙනවා ඒ වගේම අනිත් භික්ෂුණීන් වහන්සේලා අනිත් කාන්තාවොත් භික්ෂුණීන් වහන්සේලා බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ නන්දකෝවාදනම් සූත්‍ර දේශනාව පැවැත්වුවා ඒ සූත්‍ර දේශනාවෙදි මේ සියලු දෙනාම රහත් වෙලා නිවන් දැක්කාය කියලා තමයි පූජාවලියේ 26 වෙනි පරිච්ඡේදය නිමාවට පත් වී තිබෙන්නේ. අපි අනතුරුව 27 වෙනි පරිච්ඡේදය ඊළඟ දේශනාවෙදි ආදාහන පූජා. එහිදී අපි දකින්නේ ප්‍රජාපති ගෝතමියගේ ආදාහන කටයුතු සිදු වෙච්ච ආකාරය අනුවේදනීය ලෙස කතා කරුවා ඉදිරිපත් කළ ආකාරයයි අද අපි ඔබට අසන්නට සලසන්නේ තරමක් නොඇසෙන ගීයක් දීපිකා ප්‍රියදර්ශනී ගයන මහින්ද නාමල් ලියු බුදු නෙතින් දකින්නට මෙත් සිතින් සිතන්නට ලෝ දනං පුබුදුවන සංගායනාවකට කාලයයි සංගායනාවකට කාලයයි කාලයයි දහම හද නිවාලන කාලයයි ලෝකයක් තනන්නට කාලයයි කෙත් යසස් රස් වලලු තමන්ටම ගොඩනගෙන මෝහ මග අතරලා නිවන් මග දකින්නට චාරිකා කරන්නට කාලයයි භික්ෂුණී ශාසනයක් ගැන හිතන්නටත් කාලයයි කියලා මේ ගීතය අසන්නට අපි ඔබට ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනාවට පිවිසෙනවා පිළියන්දල නිවන්තිඩියේ 6 වෙනි පටුමගේ අංක 171හි පදිංචි අපි පෙරදීද සඳහන් කළ පරිදි විශ්‍රාමික ජනපද නිලධාරී ආර් ඩි කරුණාරත්න මහත්මයා සහ විශ්‍රාමික ගුරු උපදේශිකා ආර් සි කරුණාරත්න මහත්මියයි අද පින්බර දායකත්වය මෙම දෙපළගීම මිය පරලෝ සැපත්වන්ට දුන දෙමෝපියන් වහන්සේලා හා සහෝදරින්ටත් අනිකුත් සියලුම නෑදෑ හිතවතුන්ටත් මේ ධර්මානිසංස පින හිමි වේවා
එය උතුම් නිවනින් සැනසේවායි අපි හැමදෙනාම සාදු කියා ප්‍රාර්ථනා කරනවා ජූලි මාස 22 වෙනි දිනට 89 වෙනි බිය පසුකල කරුණාරත්න මහත්මයාට මොනතරම් පින් බරද අවුරුදු 89ක් ගත කරමින් තමයි මේ බණ අහන්නේ මේ බණ අහන්න දායකත්වයෙන් ක්‍රියා කරන්නේ එක දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සියක් වසක් ජීවත් වී ධර්මය නොදක සියක් වසක් ජීවත් වෙනවටත් වඩා ධර්මය දැක එක් දවසක් ජීවත් වීම උතුම් කියා. ඉතින් මේ 89 වෙනි පසුකලා කියන්නේ 90යට පත් වුණා කියන එක ඒ එතුමාණන්ට කරුණාරත් මහත්මයාට විශිෂ්ට සේවාවක් කරපු ජනපද නිලධාරියෙකු හැටියට එතුමාණන්ටත් සැප්තැම්බර් 4 වෙනි දින 78 වෙනි වියපසුකල කරුණාරත්න මහත්මියටත් නිදුක් නිරෝගී භාවය සැලසේවා චිරජීවනය වේවා මෙවැනි උතුම් ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් සිදු කර ගනිමින් තව බොහෝ කාලයක් යහන් ජීවත් වෙන්නට උප දෙපළට මේ පුණ්‍ය මහිමේ හේතු වාසනා වේවා අනුරුද්ධිකා දියණිය සද්ධම්මිකා දියණිය මුදිත පුතණුවන් ප්‍රසන්න පුතණුවන් චමින්ද පුතණුවන් බන්දුල බෑනා ගාමින්ද බෑනා චලනිකා ලේලි දයා ලේලි ඉන්දිකා ලේලි හා ඔවුන්ගේ දූ දරුවන්ට යහපත් අනාගතයකට තෙරුවන්ගේ සරණ වේවා මේ උතුම් ධර්මානිසංසේ මහිම වේවා net fm කාර්ය මණ්ඩලයට දේශකයන් වහන්සේටත් සුජීවත්ව වෙසෙන කරුණාරත් මහත්මියගේ සහෝදරයන් දෙදෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේම වේවායි පිළියන්දල නිවන් තිඩියේ 6 වෙනි පටුමගේ අංක 171 හි පදිංචි විශාමික ජනපද නිලධාරී RD කරුණාරත් මහත්මයාත් RC කරුණාරත් මහත්මියත් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සෙත් වේවා ශ්‍රාවක ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය සැලසේවා හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ ධර්ම දානමේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා